සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා තද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස සේකත්ත භික්ඛවේ භික්ඛුනෝ අප්පත්තමානසස්ස අනුත්තරං යෝගක්ඛේමං පත්තයමානස්ස විහරතෝ අජ්ජත්තිකං අංගන්ති කරිත්තා න අඤ්ඤං ඒකං ගම්පි සමනුපන්තාමි ඒවං බහූපකාරං යත ඉදං භික්ඛවේ යෝනිසු මනසිකාරෝ යනිත භික්ඛවේ මනසිකරන්තු අකුසලං පජහති කුසලං භාවේති පින්වත්නි ඉතිඋත්තක පාළියට අයත් ප්‍රථම සේක සූත්‍රය කියන එක මාතෘකාවසයෙන් ගත්තේ ඉතිඋත්තක පාළිය කියන්නේ මොකද්ද කියලත් ඩිංගක් හඳුන්වා දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර වැඩවාසය කරන කාලේ ඒ කොසඹෑනුවර මාලිගාවක් තිබුණ උදේනි රජ්ජුරුවන්ගේ සාමාවතී ප්‍රධාන පිරිසයි ඒ මාලිගාවේ වාසය කළේ. සාමාවතී ප්‍රධාන 500 දෙනෙකුගේ සේවිකාව තමයි කුජ්ජුත්තරා කියලා කියන්නේ. කුජ්ජුත්තරා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහගෙන ඇවිල්ලා නැවත සාමාවතී ප්‍රධාන පිරිසට දේශනා කළා. ඒ කුජ්ජුත්තරාවට තිබුණ ප්‍රධානම රාජකාරියක් තමයි මේ 500 දෙනාට පළඳන්න මල් ගෙනේම. එදත් අදත් ඉන්දියානු කාන්තාව මල් පැළඳීමට ඉතාම රුචිකත්වයක් දක්වයි. අදත්තේ නගරවල මල් මාලා ගොතල හරියට තියෙනවා. ගමන් යන කාන්තාව ඒවා අරගෙන කොණ්ඩේ සරසාගෙන ගමන් යනවා. හැමදාම කහවණු 8ක් හම්බ වෙනවා මල් ගෙයින්. මේ කුජ්ජුත්තරාව මොකද කරන්නේ? එයින් 4ක් සංගවාගෙන කහවණු 4ක මල් අරගෙන එනවා. බොහොම කාලයක් මේ වංචාව කළා. දවසක් මේ කොජ්ජත්තරාව බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ගිහිල්ලා ධර්මය අවබෝධ කරගත්තා. සෝවාන් පහුවදා මල්ගේන්න මසුරං 8ක් ලැබුණහම ඒ මසුරං 8ේම මල් අරගෙන
සාමාවති අහුවා ඇයි අම්මේ අද මේ තරම් විශාල ප්‍රමාණයක් මං ඉතින් සේරම විස්තරේ කිව්වා මම මෙච්චර කාලයක් කහමණු හතරක් වංචා කළා මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ ඇහුවා ධර්මයේ අවබෝධ කරගත්තා ඒ ධර්මයේ අවබෝධ වුණාම හොරබරු වංචා කරන්නට බැහැ ඒ නිසා මම අද කහවණු අටේම මල් අරගෙන ආවා කියලා කිව්වා ඉතින් සාමාවති ඇයට දඬුවම් කරන්නට හිතුවේ නැහැ අනේ අම්මේ එහෙනම් අපටත් මේ බණ කියා දෙන්න කිව්වා. එහෙම කියන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඊටාම ගැඹීරයි ගෞරවණීයයි. කොහොමද ඇහුවා කියන්නේ? නාලා කියලා හොඳට පවිත්‍ර වෙලා පිරිසිදු ඇඳුම් මැඳගෙන ධර්මාසනයක වාඩි වෙලා තමයි බණ කියන්නේ. එහෙනම් අපට එහෙම බණ කියන්න කිව්වා. ඉතින් දැන් මේ කොජ්ජුත්තරා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහගෙන ඇවිල්ලා සාමාවතී ප්‍රධාන පිරිසට නැවත දේශනා කරනවා. මෙහෙම දවසෙන් දවස ධර්ම දේශනා කරනකොට ඒ සාමාවතී ප්‍රධාන 501 දෙනෙක් ආර්ය ශ්‍රාවිකාවන් වුණා සෝවාන් බවට පත් වුණා. අන්න එදා මේ කොජ්ජුත්තරාව බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන සාමාවතී ප්‍රධාන පිරිසට දේශනා කළ ධර්ම තමයි ඉති උච්චක පාළිය නමින් සූත්‍ර 112කින් යුක්තව ග්‍රන්ථයක් ත්‍රිපිටකයට ඇතුළත් වෙලා තියෙනවා. මේ කුජ්ජුත්තරාව ප්‍රඥාවන්ත ධර්මකථික උපාසිකාවන් අතරින් අගතනතුරු ලැබුවා. මේ ඉතිවෙත්තක පාළියට ආයත් ප්‍රථම සීක සූත්‍රය කියන එක තමයි අද මාතෘකාවසයෙන් තබාගත්. අපි පළමුවෙන්ම ඒ දේශනාවේ සරල තේරුම දැනගන්නට ඕන. සේකස්ස භික්ඛවේ භික්ඛුනෝ අප්පත්තමානසස්ස අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානස්ස විහෙරති. මහණෙනි නිරුත්තරෝ යෝගක්ෂේමයයි කියන නිවන බලාපොරොත්තුවෙන් නිවන ප්‍රාර්ථනා කරමින් වාසය කරන ප්‍රතිපත්ති පුරණ එතන නිවන කොට කියනකොට රහත් බව අදහස් කරන්නේ රහත් බව පතමින් වාසය කරන අපත්ත මානසස්ස කියලා කියන්නේ නොපැමිණෙන ලද රහත් බව ඇති කියන තේරුවයි. ශ්‍රීමක දේශනාවේ මානස කියලා නමක් තියෙනවා රහත් බවට. එතකොට අපත්ත මානසස්ස කියන්නේ නොපැමිණෙන ලද රහත් බව ඇති එහෙම නැත්නම් රහත් බවට පත් වෙලා නැති. රහත් බව ප්‍රාර්ථනා කරමින් වාසය කරන රහත් බවට පත් වෙලා නැති. සේකස්ස භික්ඛුන සාක්ෂ්‍ය භික්ෂුවට සේක කියලා කියනවා පාළි භාෂාවෙන් මිශ්‍ර සිංහලෙන් සාක්ෂ්‍ය කියලා කියනවා. ඒ භික්ෂුවට අධ්‍යත්තිකං අංගන්ති කරිත්වා තමා තුළ පිහිටවා ගත යුතු අංග ගැන සලකා බලනකොට න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි ඒවං බහූපකාර යත ඉදං භික්ඛවේ යෝනිසෝ මනසිකාර. මහණෙනි කලින් විස්තර කරන ලද සේක භික්ෂුවට
බොහෝ උපකාර ඇති අන් කිසිදු අධ්‍යාත්මික අංගයක් දකින්නට නැහැ යෝනිසෝ මනසිකාරේ තරම් කියලා බුදුරජාණන් වහන්සේ වදාරන යෝනිසෝ භික්කවේ මනසිකරොන්තෝ අකුසලං පජහත්ති කුසලං භාවේති මහණෙනි යෝනිසෝ මනසිකාරේ යෙදෙන තනත්තා අකුසලයන් ප්‍රහාණය කරනවා කුසලයන් වඩනවා මෙන්න මේක තමයි මේ ප්‍රථම සේක සූත්‍රයේ සරල අර්ථය ඊළඟට අපි මේක තවදුරටත් තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ මුලින්ම වදාළේ සේකස්ස භික්කවේ භික්කුණු මහණෙනි ශායික්ෂ භික්ෂුවට සේක භික්ෂුවට කවුද මේ සේක කියන්නේ සෝවාන් මාර්ගස්ත පලත්ත සකෘදාගාමි මාර්ගස්ත පලත්ත අනාගාමි මාර්ගස්ත පලත්ත රහත් මාර්ගස්ත කියන මේ පුජ්ජලයන් හත් දෙනාට තමයි සේක පුජ්ජලය කියන්නේ ඉක්මෙනවා කියන අර්ථය රහත් ඵලයට පත් වුණහම හික්මිනා අවසාන එනිසා රහතුන් වහන්සේට කියනවා අසේක කියලා. එතකොට මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ ආර්ය ශ්‍රාවකයෝ සේක යන පදයෙන් අදහස් කරනවා. ඒ ශායික්ෂ පුජ්ජලයන්ට සේක පුජ්ජලයන්ට උපකාරක ධර්මයක් තමයි මේ වදාරන්නේ. සේක කියනකොට සේකධම්ම පටිලාභතෝ සේකෝ කියන අර්ථ විවරණය කරලා තියෙන. සේකධම් ධර්ම ප්‍රතිලාභයේ ඇති බැවින් සේක කියන්න පුළුවන්. මොනවද මේ සේකධම්ම කියන්නේ? ආර්ය මාර්ගයට කියන නම. සම්මයක් දෘෂ්ටි සංකල්ප වාචා කම්මන්තාදීව වායාම සති සමාධි කියන මේ අංග 8 ආර්ය මාර්ගය ඒක තමයි සේක ධර්ම කියලා කියන්නේ මේ සම්මයක් දෘෂ්ටියාදී ආර්ය මාර්ගයට පැමුණුනහම තමයි සේක පුජ්‍යලේ කියන්නේ දැන් මුලින්ම සෝතාපන්න කියලා කියනවා සෝතාපන්න කියන්නේ මේ ආර්ය මාර්ගයේ නමැති දියපාරට වැටුණා කියන තේරුමයි. උපමාවසයෙන් බලනකොට මෙහිදී මහා සාගරයේ නිර්වාණයට උපමාවසයෙන් ගන්නවා. මහා සාගරේ කරා ගලා යන දියපාර තමයි ආර්ය මාර්ගය. මේ ආර්ය මාර්ගයේ නැමැති දියපාරට වැටුණහම කියනවා සෝතාපන්න කියලා. ඒ ආර්ය මාර්ගයේ නැමැති දියපාරට වැටුණහම ආපසු හැරීමක් නැවතීමක් නැහැ. සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඉතිරි මාර්ගඵල අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න. දැන් ගඟේ දියපාර නවතින්නේ කොහෙද? මහා සාගරයට ගිහිල්ලා. ඒ වගේ තමයි මේ ආර්ය මාර්ගයේ නැමැති දියපාර නවතින්නේ රහත් භව නැමැති නිර්වාණයට පැමිණෙන. අනේ රහත් භව කරා යන සම්මයක් දෘෂ්ටියාදී අංග 8න් යුක්ත ආර්ය මාර්ගය තමයි සේක ධම්ම කියන්නේ. සේක ධම්ම පටිලාභතෝ සේකෝ කියන්නේ ඒ සම්මයක් දෘෂ්ටියාදී ආර්ය මාර්ගයේ ප්‍රතිරාභ කියන්නේ ලබා ගන්නා එකට පැමිණෙනවා කියන තේරුමෙන් තමයි සේක කියලා කියන්නේ. ඔය එක අර්ථයක්. ඊළඟට සික්ඛතීති සේකෝ කියන තව තේරුමක්.
සික්ඛති කියන්නේ හික්මෙන මේ බුද්ධ ශාසනයේ හික්මිය යුතු අධිසීන අධිචිත්ත අධිප්‍රඥා කියලා අංග තුනක් තියෙනවා අධිසීලම්පි සික්ඛති අධිචිත්තම්පි සික්ඛති අධිපඤ්ඤම්පි සික්ඛති කියන අර්ථ විවරණේ කරලා තියෙනවා මේ සීල සමාධි ප්‍රඥා සාමාන්‍යයගේ මට වැඩිය උසස් නිසා උත්තරීතර නිසා එමට කියනවා අධිසීල අධිචිත්ත අධිප්‍රඥා කියලා මේ බුද්ධ ශාසනයේ සමාධි විදර්ශනා භාවනා කරන හැම කෙනෙක්ම ආරම්භයේ පටන්ම කරන්නේ මේ අධිසීල අධිචිත්ත අධිප්‍රඥා කියන මේවා හික්මීම තමයි ඒවා ප්‍රගුණ කරනවා වැඩි දියුණු කරනවා අපි නිදර්ශනක් වශයෙන් ගත්තහම දැන් ආනාපාන සති භාවනාවේ තියෙනවා පස්සම්බයං කාය සංඛාරං අස්තසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති කියලා ආශ්වාස ප්‍රාශ්වාස නමැති කාය සංස්කාර සංසිඳවමි ආශ්වාස කරන්නේමි ප්‍රාශ්වාස කරන්නේමි කියලා හික්මෙනවා. ඒ සික්ඛති කියන පදය අටුවාවල විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. ආනාපානසතිය පමණක් නෙවේ. යම්කිසි භාවනා කර්මස්ථානයක් වඩනවා නම් භාවනාවක් කරනවා. ඒ භාවනා යෝගියාගේ යම්කිසි කායික වාචික සංවරයක් තියෙනවා. ඒ සංවරය තමයි අධිශීලය කියන්නේ. භාවනා කරනකොට හිතේ යම්කිසි සංසිඳීමක් එකඟතාවයක් ඇති වෙනවද? ඒකට කියනවා අධිචිත්ත ශික්ෂා කියලා. ඒ භාවනා මාර්ගයේ යනකොට යම් දැනුමක් අවබෝධයක් ලැබෙනවා. සමාධි විදර්ශනා භාවනා කරනකොට ඒ දැනුම අවබෝධය ලැබෙනවා. අන්න ඒකට කියන්න පුළුවන් අධිපඤ්ඤා සික්ඛා කියලා. මෙන්න මේ විදිහට අධිසීල අධිචිත්ත අධිප්‍රඥා කියන මේ ශික්ෂා තුනේ හික්මෙන නිසා තමයි සීක කියලා කියන්නේ. දැන් කලින් විස්තර කළ අර්ථයට අනුව සීක ධර්ම කියන්නේ ආර්ය මාර්ගය. ඒ ආර්ය මාර්ගයේ නැමැති සීක ධර්ම ප්‍රතිලාභය නිසා සීක කියන්න පුළුවන්. මේ දෙවෙනි අර්ථයට අනුව අධිසීන අධිචිත්ත අධිප්‍රඥා කියන මේ ශික්ෂා තුනේ හික්මෙන නිසා සීක කියන්න පුළුවන්. මේ අර්ථ දෙකෙන්ම සීක කියන්න පුළුවන්. සෝවාන් සකටදාගාමි අනාගාමි කියන ආර්ය ශ්‍රාවකයන්ට තමයි මේ සීක කියලා කියන්නේ. එතකොට ඔක්කොම ලෝකෝත්තර ගුණවලට පත්ත්‍ය ශ්‍රාවකය. පිහි හෝ පැවිදි හෝ ඒ අයට කියන්න පුළුවන් සීක කියලා. ඊළඟට මේ පිළිබඳව තම හොඳ අර්ථයක් අටුවාමල විස්තර කරලා තියෙනවා. යම් යම් ගුණ සමුදායකින් යුක්ත වෙනමනම් මේ බුද්ධ ශාසනයේ ඒ යෝගාවචරයාටත් කියන්න පුළුවන් සීක කියලා. ආර්ය භාවයට පත් වෙලා නැහැ. නමුත් සීක කියන්න පුළුවන්. කොහොමද? යම් කෙනෙක් මේ අනුලෝම ප්‍රතිපදාවෙහි යෙදෙනවා. අනුලෝම ප්‍රතිපදාව කියලා කියන්නේ නවරදීම නිවනට පමුණුවන මාර්ගඵල ලබා දෙන ප්‍රතිපදාව. සමාධි විදර්ශනා ප්‍රතිපදාව. අන්නේ ප්‍රතිපදාවෙහි යෙදෙනවා. ඊනඟට තමන් සමාදන් වෙච්ච සීලය
තාම ගෞරවයෙන් ආදරයෙන් අර අකණ්ඩාදී අංග 8කින් යුක්තව හොඳින් ආරක්ෂා කරනවා ප්‍රතිපදාමේ යෙදෙනම ශීලය ඉතා හොඳින් ආරක්ෂා කරනවා ඊළඟට ඉන්ද්‍රිය සංවරය අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට රූප සද්දාදී අරමුණු හමු වුණහම ඒ අරමුණු නිසා රාගාදී කෙලෙස් මතු නොවීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම අස්කන්නාසාදී ගොරටු රැක ගැනීම තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ කෙලෙස් ඇති වෙන්න නොදී ආරක්ෂා කර කට ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා භෝජනේ මාත්‍රඥතාව භෝජනේ සොයා ගැනීමෙහි පිළිගැනීමෙහි වැළඳීමෙහි ආදී වශයෙන් පමණ දැනේ කටයුතු කිරීම භෝජනේ මාත්‍රඥතාව මේ එකින් එක විස්තර කෙරෙන්නේ ඉක්මනට නිවන් දැකීමට බලාපොරොත්තු වන යෝගාවචරයේ විසින් පිළිපැදිය යුතු ගුණාංග ටික ඊළඟට ජාගරියාණු යෝගෙහි යෙදෙනවා ජාගරියාණු යෝගය කියලා කියන්නේ නිදි වර්ධිතව භාවනා කිරීම දැන් අද කාලේ වගේ නෙමේ ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලාට උදේ වරුවම වගේ ගත වෙනවා දානෙතික හොයාගෙන පිණ්ඩපාත ගිහිල්ලා තමන් බලාපොරොත්තු වෙන දෙයක්ම නෙමේ කැමති දෙයක් මොනවා හරි ලැබුණාම එයින් සතුටු වෙලා වාසය කරා. ඉතින් පිණ්ඩපාත ගිහින් පිණ්ඩපාත වළඳලා මහන්සිය ඇරෙන්නේ පැයක්මාරක් ඉන්නවා. ඊට පස්සේ සමාධි විදර්ශනා භාවනාවට වැටෙනවා. නීවරණ ධර්මයන්ගෙන් හිත මුදාගෙන සමාධි විදර්ශනා භාවනා කරමින් වාසය කරනවා මේ භාවනා වාරය අද ඔරලෝසු වෙනාවේ හැටියට රාත්‍රී 10 වෙනතුරුම යනවා පූර්ව යාමයේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මධ්‍යම රාත්‍රිය සැතපෙන්න අද කාලේ හැටියට ඔරලෝසු වෙලාවෙන් බැලුවොත් පැය 4යි. දවසෙන් 6න් පංගුවයි. ඒ මධ්‍යම රාත්‍රියේ සැතපීලා අලියම අවදි වෙලා. අර විදියටම සක්මන් භාවනා කරමින් වාඩි වෙලා භාවනා කරමින් නීවරණයන්ගෙන් හිත මුදාගෙන භාවනාවටදී වාසය කරනෝ එළි වෙනතු අලුයම් කාලයේ වෙනතු මෙන්න මේකට කියනවා ජාගරියාණු යෝගී කියලා එතකොට අනුලෝම ප්‍රතිපදාව නවරදුවාම නිවනට පැමිණෙන්න පුළුවන් ප්‍රතිපදාවක යෙදෙනම ශීලේ ඉතා හොඳින් ආරක්ෂා කරගන්න ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න භෝජනේ මාත්‍රඥතාවේ ඇති කරගන්න. මේ කලින් විස්තර කළ ආකාරයට ජාගරියාන යෝගය කියන නිදි වර්ජිතව භාවනා කරමින් වාසය කරනවා. එහෙම වාසය කරමින් බෝධිපක්ෂික ධර්මයන් මේරීමටපත් කරනවාද යම් කෙනෙක්. ඒ සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්ම ඔයදී ප්‍රතිපදාවේ දෙනකොට මේරීමටපත් වෙනවා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් මෝරවනවත් මුහුකුරවනවා අදහෙතම මාර්ගයක් ඵලයක් ලැබේ කියන තත්ත්වයටපත් වෙනවද එහෙම වාසය කරන අන්නේම වාසය කරන තැනත්තාද සීක යන්නට ගන්න පුළුවන් බව අටුවාවල සඳහන් වෙනවා. ඔහු මාර්ගයක් ඵලයක් ලබලා නැහැ.
නමුත් අනිවාර්යයෙන්ම මාර්ගඵලයක් ලැබීමට යෝග්‍ය වූ සුදුසු නවරදවාම මාර්ගඵලයක් ලබා දෙන ප්‍රතිපත්ති ධර්මයක පිහිටලා වාසය කරනවා. එනිසා එබඳු තැනැත්තාට එබඳු යෝගාවචරයාටත් සේක කියලා කියන්න පුළුවන්. මාර්ගඵල ලබලා නැති වුණාට ඔහුටත් සේක කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ විස්තර කළ ආකාරයට ඒ සේක පුජ්‍යලයාට නිවන් පතාගෙන රහත් බව පතාගෙන රහත් බව ලබා ගැනීමට වෑයම් කරමින් ප්‍රතිපදාවෙහි යෙදෙන ඒ ශ්‍රාවකයාට ඒ ශ්‍රාවකයා ගැන සලකා බලනකොට අධ්‍යත්තිකං අංගන්ති කරුත්තා තමා තුළ පිහිටවා ගත යුතු අංග අනුව හිතනකොට ඒ තමා තුළ පිහිටවා ගත යුතු අංගවලට කියන අධ්‍යාත්මික අංග කියලා. බැහැරින් ලබා ගන්න ඒවට කියන බාහිරාංග කියලා. දැන් මේ සූත්‍ර දේශනාවේ විස්තර වෙන යෝනිසෝ මානසිකාරය තමා තුළ පිහිටවා ගත යුතු එක. ඒ නිසා ඒක අධ්‍යාත්මික අංගයි. දැන් කල්යාණ මිත්‍රාස්ත්‍රය වගේ දේවල් බැහැරින් ලබා ගත යුතු එක. ඒව බාහිරාංග. මේ අධ්‍යාත්මික අංග ගැන සලකා බලනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා න අඤ්ඤං ඒකංගම්පි සමනපස්සාමි ඒවං බහූපකාරං යතේදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ. මහණෙනි මේ යෝනිසෝ මනසිකාරයේ තරම් මේ තරම් උපකාර ඇති ධර්මයක්. මේ දකින්නට නුමනින් දකින්නට පෙනෙන්නට නැහැ කියලා. යෝනිසෝ භික්ඛවේ මනසිකරන්තෝ අකුසලං පජහති කුසලං භාවේති. මහණෙනි යෝනිසෝ මනසිකාරේ යෙදෙන තනත්තා අකුසලයන් ප්‍රහාණය කරන කුසලයන් බඩන. මේ ඒ සූත්‍ර දේශනාවේ සරල තේරුමයි. මෙතෙන්දී අපි තේරුම් ගත යුතු ප්‍රධානම පදේ තමයි යෝනිසෝ මනසිකාරය. මේ සූත්‍ර දේශනාවෙත් වදාළේ ඒකයි. මේ යෝනිසෝ මනසිකාරය කියනකොට ඒකේ විරුද්ධ පැත්ත තියෙනවා අයෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන මේ දෙක ප්‍රධාන ධර්ම දෙකයි. යෝනිසෝ මනසිකාරයෙන් සසර කෙටි වෙනම අයෝනිසෝ මනසිකාරයෙන් සසර දික් වෙනවා. මේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. අපි පළමුවෙන්ම මේ අටුවාවලට අනුව යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන දෙක ගැන තේරුම් ගන්නට ඕන. යෝනි කියලා කියනවා කාරණයට. උපදින ස්ථානවලටත් කියනවා තිරිසං යෝනි ආදී වශයෙන්. ප්‍රඥාවලටත් කියනවා යෝනි. දැන් මානසිකාර කියන එක කුසල් නකුසල් හැමතැන දෙීම යෙදෙන ධර්මයක්. චෛතසිකයක්. ඒක කුසල් වලත් යෙදෙනවා අකුසල් වලත් යෙදෙනවා. මේකේ අර්ථය වෙනස් වෙන්නේ මුලින් එකතු වෙන පදවලට අනුව. යෝනිසෝ මනසිකාර කියලා කිව්වහම නුවණින් මෙනෙහි කිරීම අදහස් කරනවා. අයෝනිසෝ මනසිකාරය කිව්වහම එසේ නොකිරීම එහෙම නැත්නම් නුනුවණින් මෙනෙහි කිරීම අදහස් කරනවා. මේකයි මේ දෙකේ තියෙන වෙනස. අටුවාමලට අනුව අනිත්‍ය දේ අනිත්‍ය හැටියටත් දුක් දේ දුක් හැටියටත්
අනාත්මදී අනාත්ම හැටියටත් මෙනෙහි කරන්නේ යෝනිසෝ මනසිකාරය. මේ අනිත්‍ය දුක්ඛාදී ලක්ෂණ විස්තර වෙන්නේ බාහිර දේවල් පිළිබඳව නෙවෙයි. මේ පංච උපාදානස්කන්ධය අපේ ජීවිතය පිළිබඳව. මේ ජීවිතයේ සත්‍යතාවය නම් ඒකතාවයි. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ මොකද? ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගන්න. මේ ජීවිතය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් මෙනෙහි කරන තේරුම් ගන්න එක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ අටුවාවලට අන්න. අයෝනිසෝ මනසිකාරය කියන්නේ එසේ නොකිරි. මේ ජීවිතය නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන්, සුභ වශයෙන් මෙනෙහි කරනවා නම්, සිතින් අල්ලා ගන්නවා නම්, ඒකට කියන්න පුළුවන් අයෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන දෙක සසර පැවැත්මට හා නැවැත්මට ප්‍රධාන ධර්ම දෙකක්. අයෝනිසෝ මනසිකාරයෙන් මොකද වෙන්නේ? අවිද්‍යා භවතණ්හා කියන ප්‍රධාන කෙලෙස් දෙකක් වැටෙනවා. මේ සසර ගමනේ ප්‍රධානම ධර්ම දෙකක් මේ අවිද්‍යා භවතණ්හා කියන්නේ. ඒ අවිද්‍යා භවතණ්හා කියන ප්‍රධාන කෙලෙස් දෙක වැඩෙනවා නුනුවණින් මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරය. එතකොට අවිද්‍යා භවතණ්හා වැඩුණහම එතනින් එහාට මොකද වෙන්නේ කියලා ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. කෙලවරක් නැති කාලයක් මුළුල්ලේ ජාති වශයෙන් කෙලවරක් නැතුව, කාල වශයෙන් කෙලවරක් නැතුව දිගටම මේ සසර ගමන යන්න සිද්ධ වෙනවා. ඒකට මුල වුණේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. ඒ නිසා අයෝනිසෝ මනසිකාරයේ සසර දිගට යාමට පැවැත්මට ප්‍රධාන කාරණාවක් තමයි. යෝනිසෝ මනසිකාරයෙන් මොකද වෙන්නේ? ආර්ය මාර්ගයේ වැඩෙනවා. ආර්ය මාර්ගය කියලා කියන්නේ විද්‍යාව. විනිවිද දැනගන්නවා කියන අර්ථයෙන් විද්‍යාව කියනවා. විද්‍යාව ඇති වෙනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය වැඩි දියුණු වීමෙන් විද්‍යාව පහළ වෙලා අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. කොට සසර ගමන නැවතීමට හේතුවන ප්‍රධාන පදනමක් තමයි යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ විදිහටයි අපේ අටුවාවලට අනුව මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන දෙකේ වෙනස. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන ශ්‍රීමුක දේශනාවට අනුව කොහොමද මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර වදාරලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන දෙක පිළිබඳව බොහෝ සූත්‍ර දේශනාවල වදාරලා තියෙනවා. මේ සබ්බාසව සූත්‍රාදී සූත්‍ර විශාල ප්‍රමාණය මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර දෙක ගැන දේශනා කරලා තියෙනවා. මේ ශ්‍රීමුක දේශනාවට අනුව අයෝනිසෝ මනසිකාරයේ ඇති වෙන්නේ මෙහෙමයි. මේ අශ්‍රතවත් පුතඥය කියන්නේ බණ දහම් අහලා නැති, අවබෝධයක් නැති. මේක කරන්නේ අශ්‍රතවත් පුතඥය. ආගමාදිගම අභවා නෙය්‍යෝ අශ්‍රතවායති කියලා තෝරලා තියෙන්නේ. මේ අශ්‍රතවත් ප්‍රතඥයෝ දෙන්නෙක් ඉන්නවා.
එක්කෙනෙක් කල්යාණ ප්‍රතග්ඥන එක්කෙනෙක් අන්ධ ප්‍රතග්ඥන අන්ධ ප්‍රතග්ඥනයා බණ දහම් අහලත් නැහැ දන්නේත් නැහැ ඒ ධර්මයේ අවබෝධ කළත් කරගෙනත් නැහැ මේ දෙකෙන් ඔහුට අන්ධ බවට පත්වීමට තමයි හේතුව කල්යාණ ප්‍රතග්ඥනයා බණ දහම් අහනවා තේරුම් ගන්නවා මතකේ තබා ගන්නවා නමුත් ධර්මයේ අවබෝධ කරගෙන නැහැ ඒ පුජ්‍යණයාට කියන්න පුළුවන් කල්යාණ ප්‍රතග්ඥනක දැන් මේ දේශනාවල අදහස් කරන්නේ අන්ධ ප්‍රතග්ඥනය අන්ධ ප්‍රතග්ඥනයා මෙන්න මේ විදිහට මෙනෙහි කළ යුතුයි මේ විදිහට කල්පනා කළ යුතුයි මෙන්න මේවා මේ විදිහට මෙනෙහි කරන්න හොඳ නැහැ මේවා මේ විදිහට මෙනෙහි කරන්න ඕන මේවා කිසිවක් දන්නේ නැහැ අර අන්ධ ප්‍රතග්ඥය ඊළඟට මේ ජීවිතයේ මමත්වයෙන් අරගෙන අන්ධ ප්‍රතග්ඥය මෙහෙම මෙනෙහි කරයි කොහොමද තමා පිළිබඳව මමත්වයෙන් අරගෙන අහෝසින්නකෝ අතීත මද්ධාන මම අතීතේ හිටියද නනකෝ අහෝසින් අතීත මද්ධාන අතීතේ මම හිටියේ නැද්ද මේ විද්‍යමාන බවත් අවිද්‍යමාන බවත් කියන දෙක ගැන චක සංකාව ඇති වෙනවා ඇති වෙන්නේ අයෝනිසු මානසිකාරය චින්නකෝ අහෝසින් අතීත මද්ධාන ජාති ලිංග ගෝත්‍ර වශයෙන් මම අතීතේ කවරාකාරයක හිටියද කතන්නකෝ අහෝසින් අතීත මද්ධාන අතීතේ මම වර්ණ වශයෙන් හැඩුකරුකම් වශයෙන් කුමනාකාරයකින් හිටියද කිං හුත්තා කිං අහෝසින් අතීත මද්ධාන අතීතේ මම දෙවියෙක් වෙලා මිනිසෙක් වුණාද බ්‍රාහ්මණෙක් වෙලා ශාක්‍ය කුලේ කෙනෙක් වුණාද ආදී වශයෙන් ඔන්න සැක කරමු කොට මෙතන කාරණා පහක් තිබෙනවා මේ පහම යෙදෙනවා අනාගතයට භවිෂ්‍යන්ති නොකෝ අනාගත මද්ධාන අනාගතේ මම වෙනවයි අනාගතේ මම වෙන්නේ නැද්ද ජාති ලිංග ගෝත්‍ර වශයෙන් අනාගතේ මම කොහොම වෙනවයි වර්ණ සටහන් ආදී වශයෙන් අනාගතේ මම කොහොම වෙනවයි මම අනාගතයේදී දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙනවද මිනිසෙක් වෙනවද ඔය විදිහට මේ පහ අනාගතයේ පිළිබඳවක් තියෙනවා එතකොට 10ක් වෙනවා ඊළඟට වර්තමානයේ අහං නුකෝසු මේ තමා ගැන සැක සංකාති කරගන්න මේ මමත්වයෙන් අරගෙන නනුකෝසු මේ මම නෙමේද ඉස්සර හිටපු මම නෙමේද දැන් ඉන්නේ තමාගේ ඇති බව නැති බව ගැන සැක සංකාති කරගන්න. කින්නකෝස්මි තමාගේ ජාතිය ගැන ගෝත්‍රය ගැන සැක සංකාති කරගන්න. කතන්නකෝස්මි තමන්ගේ ජීවිතයේ අභ්‍යන්තරයේ ජීවයක් ආත්මයක් ඇද්ද කියලා නැද්ද කියලා මේ සැක සංකාති කරගන්න. කුතෝ ආගතව කොහෙන්ද මම ආවේ කොහෙන්දලද ඊළඟට සෝ කොහින් ගාමි භවිෂ්‍යති අනාගතේට කොහේටද යන්නේ මේ විදියට වර්තමාන වශයෙන් හය ආකාරයකින් සැක සංකාව ඇති කරගන්න මේකට තමයි සොළොස් මහා සැකය කියන්නේ අතීතේ පහයි අනාගතේ පහයි වර්තමානයේ හයයි ඇයි මේ සැක සංකාති වෙන්නේ මේකට වැරද්ද නම් අන්ධ ප්‍රතග්ඥන බවයි මෙනෙහි කළ යුතු දේ දන්නේ නැහැ මෙනෙහි කළ යුතු හැටි දන්නේ නැහැ එහෙනම් මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු ආකාරයට මෙනෙහි කරනවා අයෝනිසෝ මානසිකා
මේ විදිහට 11 ආකාර සැක සංකාවක් ඇති වෙනවා මේ අයෝනසෝ මනසිකාර. ඒ විතරක් නෙමේ එතනින් එහාට තවත් යමින් ආත්මයක් සදාකාලික ආත්මයක් ඇතයි කියලා ගන්නවා ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනම සදාකාලික ආත්මයක් නැතයි කියලා ගන්නම උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. මේ විදිහට තම ජීවිතයේ පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව මමත්වයෙන් අරගෙන මේ 11 ආකාරයකින් ශක සංකා ඇති කරගන්නේ මොකද? අයෝනිසෝ මනසිකාරය නිසා. බුදුරජාණන් වහන්සේ වදාරනම අයෝනිසෝ මනසිකාරය නිසා මෙන්න මේ විදියට සිද්ධ වෙනවා කියන. එතකොට දැන් සැකෙවින් ශ්‍රීමුක දේශනාවට අනුව අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා විස්තර කරලා දුන්නා. ඊළඟට ශ්‍රීමුක දේශනාවට අනුව යෝනිසෝ මනසිකාරය ගැන කොහොමද තියෙන්නේ දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා සෝයිදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරය. මේ කල්යාණ ප්‍රතග්ජනයා ඥානවන්තයා මේ දුකයි කියලා නුවණින් මෙනෙහි කරනවා. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. මේ දුක්ඛ සමුදයයි කියලා නුවණින් මෙනෙහි කරනවා. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. මේ දුක්ඛ නිරෝධයයි කියලා නුවණින් මෙනෙහි කරනවා. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මේ ඒ චතුරාර්ය සත්‍යයේ ඒ නිරෝධයට යන ප්‍රතිපදාවයි කියලා එක මෙනෙහි කරනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාළේ. දැන් මෙනෙහි නොකළ යුතු ධර්ම ඊළඟට මෙනෙහි නොකළ යුතු ආකාරය මෙනෙහි කරන කලින් විස්තර කළ හැටියට මේ අන්ධ ප්‍රතග්ජනයා 11 මහා සැක සංකාවට හසු වෙලා මහා දෘෂ්ටි ජාලයක පටලැවෙනවා. නැවත ගොඩ යාමක් නැහැ. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් මොකද කරන්නේ? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන නුවණින් මෙනෙහි කරනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් මෙනෙහි කරනම කිව්වට බොහෝ විට ශ්‍රාමකයන්ට නොවැටහෙන්නට පුළුවන්. එම් බුදුරජාණන් වහන්සේ නම් වදාරලා තියෙනවා දුක්ඛ සත්‍ය පරිඤ්ඤාභිසමය වශයෙන්, සමුදය සත්‍ය පහනාභිසමය වශයෙන්, නිරෝධ සත්‍ය සච්චිකිරියාභිසමය වශයෙන්, මාර්ග සත්‍ය භාවනාභිසමය වශයෙන් අවබෝධ කරගත යුතු බව. ඉතින් කොයි විදියට කෙරුණත් මේ ආකාරයෙන් අවබෝධ කරෙන්නට ඕන. අපේ අටුවාවල විස්තර වෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්ම කර්මස්ථානය කියලා එකක්. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා සත්‍ය හතරක් තියෙනමනේ. එයින් නිරෝධ සත්‍ය ගැන භාවනා මානසිකාරයක් නැහැ, මාර්ග සත්‍ය ගැනත් භාවනා මානසිකාරයක් නැහැ. ඒ නිසා ඒ දෙක පැත්තකට කරනවා. එතකොට ඉතිරිවන්නේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන මේ දෙක තමයි. සමුදය කියන්නේ තණ්හාව ප්‍රහාණය කිරීමනේ. නිකං හිතල ප්‍රහාණය කරන්නට බෑ.
අවබෝධයේ ලබනවන ප්‍රහාණය පිළිබඳ අවබෝධය ලබන්න කල යුත්තේ කුමක්ද? දුක්ඛ සත්‍ය පිළිබඳව කටයුතු කරන්න. දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධය එනකොට සමුදය නිරායාසයෙන්ම ප්‍රහාණය වෙලා යනවා. සෝයිදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකං. ඒ භික්ෂුව යෝගාවචරය මේ දුකයි කියලා නුවණින් මෙනෙහි කරනවා. නම් දුක්ඛ සත්‍ය ගැන සලකා බලනකොට බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණම්පි දුක්ඛං ආදී වශයෙන් පේලියට දේශනා කළා තියෙනවා දුක් 11ක්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ තව තවත් මේ දුක් දේශනා කළා නම් සමහරිට ලක්ෂ ගාණක් කෝටි ගාණක් වෙනවා. ඒ නිසා ජාති ජරා මරණ ආදී ප්‍රධාන 11ක් දේශනා කරලා ඊළඟට අවසානයේදී වදාරනවා සංඛිත්තේන පංචෝපාදාන ඛණ්ඩා දුක්ඛා කියලා. මේක බොහෝ තැන්වල තියෙනවා. ඕනම බෞද්ධයෙක් මේක දන්නවා. කෙටියෙන් සලකා බලනකොට මේ පංච උපාදානස්කන්ධයම තමයි දුක. ඒ ජාති ජරා මරණ ආදී ගැන සලකා බලනකොට පළමුවෙන්ම ඇති වෙන දුක තමයි ජාති දුක. අවසානයේ ඇති වෙන දුක තමයි මරණ දුක. මේ අතරේ ජරා ශෝක පරිදේව ආදී දුක් තවත් නවයක් ඇති වෙනවා. මේ ඔක්කොම ඇති වෙන්නේ මොකද? කොහෙද? ගස් ගන්නල හෝ වෙන තැනක නෙවෙයි. මේ ජීවිතය පංච උපාදානස්කන්ධයේ අසුර කොටක. හැම දුකකටම මුල පදනම වෙන්නේ පංච උපාදානස්කන්ධ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඉතා කෙටියෙන් සලකා බලනකොට පංච උපාදානස්කන්ධේ තමයි දුක කියන්නේ. එහෙම දේශනා කරනවා. දුක්ඛ සත්‍ය කියන්නේ ඒක තමයි. මේ දුකයි කියන පංච උපාදානස්කන්ධේ පිළිබඳව නුවණින් මෙනෙහි කරනවා. පංච උපාදානස්කන්ධයට නමකුත් තියෙනවානේ දුක්ඛ කියලා. දුක්ඛ කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන නමක් තමයි. මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා නුවණින් මෙනෙහි කරනවා. අනිත්‍ය ආදී වශයෙන් උත් මෙනෙහි කරනවා. තා විවිධාකාරයෙන් නුවණින් මෙනෙහි කරනවා. මේ පංච උපාදානස්කන්ධේ පිළිපද යෝනිසෝ භික්ඛවේ මනසිකරන්තෝ අකුසලං පජාති කුසලං භාවේති කියලා වදාරලා තියෙනම මහණෙනි යෝනිසෝ මනසිකාරයේ යෙදෙන තනත්තා අකුසල් ප්‍රහාණය කරනවා කුසල් වඩනවා කියලා එකෙන් අදහස් එකට මේ දුකයි කියලා පංච උපාදානස්කන්ධයේ ජීවිතය ගැන අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අකුසල් ප්‍රහාණය වෙන කුසල් බඩු. ඒකයි මේ යෝනිසෝ මනසිකාරයෙන් සිදුවන්නේ. අපේ අටුවාවලත් සඳහන් වෙනවා මේ යෝනිසෝ මනසිකාරය කියන එක භාවනා යෝගීන්ගේ පටන් ගැනීමේ ඉඳලා මාර්ගඵල අවබෝධ කරන තුරු එක දිගටම වැළලු කැඩී ක්‍රියා කරනවා. ටිකටම ක්‍රියා කරනවා යෝනිසෝ මනසිකාරය.
ඒ අනුව අපි බලමු කොහොමද මේ යෝනිසෝ මනසිකාරය දිගටම ක්‍රියා කරන්න කියන. එම ක්‍රියා කරමින් අකුසලයන් ප්‍රහාණය කරනම කුසලයන් වඩන. දැන් ආරම්භයේ තමයි ශීලය. දැන් ශීල සමාදානයක් ඇති කරගෙන සිහිනුවණින් වාසය කරනකොට ප්‍රාණඝාතාදී අකුසලයන් දුරුකන්වා ප්‍රහාණය කරනම ශීලමය කුසල් වැඩි දියුණු කරගන්න. එතනත් තියන යෝනිසෝ මනසිකාරය අකුසල් දුරු කරනව කුසල් වඩන. ඊගාමට තමන්ගේ හිතේ පහළ වෙන කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන සමාධිය ඇති කරගන්නම එකට නීවරණ ධර්මයන් නැමැති අකුසලයන් ප්‍රහාණය කරන. උපචාරාර්පණ ධ්‍යාන සිත් නැමැති මේ කුසලයන් වැඩි දියුණු කරනවා ප්‍රගුණ කරගන්න. එතෙන්දිත් මේ යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මේ සප්තවිශුද්ධි පිළිවෙලට දිගටම මේක ක්‍රියා කරන බව තමයි සඳහන්. දිට්ඨි විසුද්ධිය කියන අවස්ථාවේදී මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය කියන්නේ සත්‍යෙක් පුජ්ජලයෙක් නෙවෙයි නාම රූප ධර්මයන් කියලා වෙන්කොට තේරුම් ගන්න. එතකොට සත්‍ය පුජ්ජල සංඥා ආදී අකුසලයන් ප්‍රහාණය කරනම නාම රූප ධර්ම වශයෙන් සලකා ගැනීම නැමැති මේ කුසල් සෙත් කුසල ධර්මයන් වැඩි දියුණු කරනවා. එතෙන්දිත් ඒක කෙරෙනවා. ඊළඟට කාංකා විතරණ විසුද්ධියේදී සියලුම සක සංකා දුරු කර ගන්න. මේ ජීවිතය කියන්නේ අනිත්‍ය වූ හේතු බල ධර්ම පරම්පරාවක්, නාම රූප ධර්ම පරම්පරාවක්, අතීතයේත් මෙහෙම තිබුණා, දැනුත් මෙහෙමයි, අනාගතයටත් මේ විදියට වෙනම කියලා මේ තුන් කාලයේ පිළිබඳව සියලු සැකසන්. අර කලින් කියාපු අහෝසින්නකෝ අතීත මද්ධානං අතීතේ මම උන්නද නැද්දාදී ඔසේරම සැකසන්. බුද්ධාදී අටතැන සැකය කියන මේ ඔක්කෝම සැකසංකා ඔක්කොම අකුසල්. ඒ අකුසලයන් ප්‍රහාණය කර කුසලයන් වඩන. මේ මට්ටමට එනකොට දුක්ඛ සමුදය මාර්ග කියන මේ සත්‍ය තුන ලෞකික වශයෙන් අවබෝධ කරගන්න. නිරෝධ සත්‍යත් මේ අනුශ්‍රාවන වශයෙන් අහලා තියෙන හැටියට ඒතං සන්තං ඒතං පනේතං කියන ආකාරයට නිවන සාන්තයි ප්‍රණීතයි කියලා එය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය ධර්මයන්ම අවබෝධ කරගන්න. එතකොට අකුසලයන් ප්‍රහාණය කරනම කුසලයන් බල. එතනත් ක්‍රියා කරන්නේ යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම. ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. අර ඕභාසාදී දසවිධ උපක්කලේශ යායුතු මාර්ගයේ නෙවේ. ඒක නොමඟයි. යායුතු මඟ නම් නැවත නැවතත් තමන් කරගෙන ආපු භාවනා කර්මස්ථානයේ වැඩිමයි අරමුණු මෙනෙහි කිරීමයි කියලා මේ දෙක තේරුම් ගන්න. අර ඕභාසාදී උපක්කලේශයන් ඒවත් අකුසල චේතනාවට ගැලෙන්නේ ඒවා ඔක්කොම ප්‍රහාණය කරන. ඒ මගන මග දැනගන්නා නුවණ ඇතිකර ගැනීමෙන් කුසල ධර්මයන් වඩන. එතෙන්දිත් ඒක සිද්ධ වෙනවා. ඊළඟට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී
උද්‍යව්‍යාදි ඥාන පරම්පරා මෝරවා ගැනීමෙන් ඉතා සියුම් කෙලෙස් රාශියක් ප්‍රහාණය වෙලා අකුසල් රාශියක් ප්‍රහාණය වෙලා එහෙම ප්‍රහාණය වෙලා ගිහිල්ලා සංස්කාර උපේක්ෂා ඥානය කියන තැනට පැමිණෙනවා. එතකොට හිතේ කෙලෙස් උපදින්නේ නැහැ. හිත සමතලයක පිහිටනවා, සමබරතාවයේ පිහිටනවා. ඒ මට්ටමට පැමිණෙනවා. අකුසල් දුරු කරනම කුසල් වඩනවා. තවදුරටත් මේ මාර්ගයේ ගමන් කිරීමෙන් ඒ සංස්කාර උපේක්ෂා ඥානය කියන එක හොඳට මෝරවාගෙන ඒකේ අන්තිම කෙළවර කියන මේ සිකාපත්ත විපස්සන මුදුන් පැමිණි විදර්ශනාවට පැමිණෙන දැන් බොහෝ අකුසල් දුරු කරලා බොහෝ කුසල් වඩලා තියෙන මේ අවස්ථාවට පැමුණුනහම මාර්ග ඥානයක් පහළ වීමට තරම් ගුණ නුවණ වැඩිලා. සප්තිස් බෝධිපාක්ෂික ධර්ම මේරීමට ගිහිල්ලා නම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් හොඳට මෝරලා නම් අන්න මාර්ග ඥානයක් පහළ වෙන්න පුළුවන්. තවදුරටත් මේ භාවනා මාර්ගයේ ගමන් කරලා මේ කියන ලද ආකාරයට ලෞකික පැත්තෙන් මෙදිලා ලෝකෝත්තර පැත්තට පැනගන්න. එතකොට ඔය සත්කා දෘෂ්ටි ආදී බොහෝ අකුසල ධර්ම අකුසල රාශියක් මේ සෝවාන් පුජ්‍යලය ප්‍රහාණය කර ඊළඟට ලෝකෝත්තර කුසල ධර්මයන් වඩන. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අකුසලං පජහති කුසලං භාවේති කියලා. මෙන්න මේක තමයි මේ යෝනිසෝ මානසිකාර මාර්ග. මේ ශ්‍රාවකයන්ට දැන් හිතාගන්න පුළුවන් මේ යෝනිසෝ මානසිකාරය කියන එක කෙතරම් වටිනා ධර්මයක්. බුදුරජාණන් වහන්සේත් වදාලා ඒ ශාක්‍ය පුජ්‍යලයන්ගේ අධ්‍යාත්මික ගුණ ගැන සලකා බලනකොට අංග ගැන සලකා බලනකොට වෙන කිසිම අංගයක් දකින්නට නැහැ යෝනිසෝ මානසිකාරයේ තරම් කියලා. දැන් මෙතෙක් කරන ලද විස්තර වලට අනුව යෝනිසෝ මානසිකාරය කියන්නේ කොයිතරම් වටින ධර්මයක්ද කියලා තේරුම් ගන්නට පුළුවන්. යෝනිසෝ මානසිකාරයෙන් සසර ගමන කෙටි කරන හැටි තේරුම් ගන්නට පුළුවන්. අයෝනිසෝ මානසිකාරයෙන් සසර ගම දිගට යනවා. යෝනිසෝ මානසිකාරයෙන් මේ විදියට අකුසලයන් ප්‍රහාණය කරමින් කුසලයන් වඩමින් ආර්ය මාර්ගයේ වඩමින් මේ සංසාර ගමන නවත්තලා දානවා. ඒ නිසා ඒක ඊටාම වටින ධර්මයක්. හැම දිනම මේ යෝනිසෝ මානසිකාරයේ වැඩි දියුණු කර ගැනීමට මහන්සි ගන්නට ඕනේ. දැන් ඉතින් අපේ ධර්ම දේශනා කාලයේ අවසානයි. මෙතෙක් හැම දිනම ඊටා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණේ කළා. ඊටා වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා. මේ උදාර කුසල බලයෙන් හැම දිනාටම මේ නෛර්යානික සම්්‍යක් සම්බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාබෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සමාදන්වමි.